සංගීත් ප්‍රභූ කියලා කියන්නේ කලා ශාස්ත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය කඩවසම් නවක රංගන ශිල්පියෙක්. පහුගිය දින කිහිපයේ පුරාවටම ඔහු ගැන සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්ුණේ ඔහු නවක රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන කියන නවක රංගන ශිල්පිනියත් එක්ක කරපු අපූර්ව වෙඩින් ෆොටෝ ෂූට් එක නිසායි. කොහොම නමුත් සමාජ මාධ්‍ය තුලින් කාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන මේ කඩවසම් රංගන ශිල්පියා ඔහුගේ කාර්යබහුල කලා ජීවිතය ගැන වගේම ඔහුගේ අලුත්ම ව්‍යාපාර කටයුතු ගැනත් මෙන්න මේ වගේ කතාවක් තමයි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ. සංගීත් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ජයද? මේ දවස්වල මම සම්බන්ධ වුණ සල්මල් ආරාමයේ කියන නිර්මාණයේ විකාශනය වෙනවා. ඒ වගේම සුජීව අයියා අධ්‍යක්ෂණය කරන ඉන්ටර්නැෂනල් කියන ටෙලිනාට්‍යයටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම කියන්න ඕනේ මිහිරි සිරිතිලක අයියා අධ්‍යක්ෂණය කරන සඳගොමු ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ඉදිරියේදී විකාශනය වෙවි. ඒ වගේම තවත් අලුත් නාට්‍යයක වැඩ පටන් ගත්තා. හැබැයි කොරෝනා ප්‍රශ්නේ නිසාම මේ දවස්වල ලොකුවට වැඩක් නැහැ. සංගීත් අලුත් ව්‍යාපාරයකටත් අත ගහන්න යනවා කියලා ආරංචි. ඔව් ඒක එහෙම තමයි. මම පටන් ගත්ත සැලොන් එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව තවත් ලොකු ව්‍යාපාරයක් පොඩි වැඩ පටන් ගන්න අත ගහන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක අතරඟදිම පටන් ගන්නවා. ව්‍යාපාර පැත්තට හිත යොමු කළේ රංගනෙන් ගොඩ යන්න බැරි නිසාද? රංගන ජීවිතෙන් හම්බ කරන්න අමාරුයි. මම රංගන කටයුතු වලදී සල්ලි බලාගෙන නෙමෙයි. රංගන ශාස්ත්‍රය කියලා කියන්නේ ලස්සන තැනක්. ඒක භාවනාවක් වගේ තමයි කරන්නේ. නළුවෙක් විදිහට අපිට හැමදාම වැඩ ලැබෙන්නේ නැහැ. නාට්‍ය හතරක් කළා දවස් 10ක් වගේ තමයි රුගත කිරීම තියෙන්නේ. ඉතින් රංගනෙන් ලොකුවට හම්බ කරන්න බෑ. අපේ වයසත් එක්ක අපිට ඉදිරි කාලයේදී සල්ලි යොමනා වෙනවා. ඒ නිසා දැන්ම මහන්සි වෙන එක හොඳයි. අස්ථිර ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒ නිසා ඉතින් පුළුවන් කාලේ හම්බ කරගන්න එක හොඳයි. සංගීත් කස්තුරි එක්ක එකතු වෙලා කරපු ඡායාරූප පෙළක් මේ දවස්වල කතාබහට ලක් වෙනවා නේද? ඔව් ඒක එහෙම තමයි. මම රංගන ශාස්ත්‍රයේ හිටියට ෆොටෝ ෂූට් වලට වැඩි යොමු වෙලා නැහැ. මීට කලින් මනීෂා එක්ක මිෂෙල් එක්ක ෆොටෝෂූට් කළා. මේ සැරේ ෆොටෝෂූට් එකේ කස්තුරිත් එක්ක මම වැඩි ෆොටෝෂූට් කරන්නේ නැති නිසාම ෆොටෝෂූට් එකක් කළාම ඒක ගොසිප් එකක් වෙනවා. ඉතින් මේ සැරේත් මම විවාහ වෙලාද කියලා කට්ටිය හොයලා බලුවා මේ ෆොටෝෂූට් එක නිසා. කස්තුරිත් එක්ක සංගීතෙ තියෙන හාදකම මොකක්ද? කස්තුරි මමයි හුස්මක් තරමර නාට්‍යයෙන් තමයි මුණගැහෙන්නේ. අපි අවුරුදු එකහමාරක් තිස්සේ යාළු ෆිට් එකේ ඉන්නවා. අපි අතර තියෙන යාළු ෆිට් එකක් තමයි. සංගීත් සැබෑ ජීවිතේ පෙම්වතෙක් නෙමෙයි කියලාද කියන්නේ? ආදරේ කරනවා. හැබැයි පෙම්වතෙක් වෙලා නැහැ. අස්ථිර ලෝකෙ ස්ථිර දේවල් තාම හොයන්න අමාරුයි. හැමදේම නිසි වෙලාවට සිද්ධ වෙයි කියලායි හිතන්නේ. සංගීත ඔබට වැඩිපුරම ප්‍රතිචාරයන් ලැබෙන්නේ තරුණියන්ගෙන්ද? ඇත්තම කිව්ව තරුණියන්ගෙන් හොඳ ප්‍රතිචාරයන් ලැබෙනවා. හැබැයි ඉතින් ආචිලා සීරා තමයි මට වැඩිපුරම කැමති. සංගීත් සැබෑ ජීවිතේ කොහොම කෙනෙක්ද? මම ආතල් එකේ හිනා වෙලා ඉන කෙනෙක්. මවාගත ලක්ෂණ සංගීත ඔබේ ජීවිතේ නැත. මට ඇත්තටම මවාගෙන ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. දැන් සංගීත් පවුලත් බලා ගන්න වගකීම් සහගත චරිතයක් වෙලා නේද? ඔව් ඇත්ත. මම දැන් වගකීම් සහගතව වැඩ කරනවා. තාත්තා නැති වුණාට පස්සේ මම අම්මවයි මල්ලිවයි අනුරාධපුරේ ඉඳන් කොළඹ එක්කරගෙන ආවා. මල්ලි කොළඹ ඉස්කෝලේකට දැම්මා. දැන් මට යාළුවා බලා ගන්න වගකීමක් තියෙනවා. සංගීත්ව නළුවෙක් කරන්න හීන දැක්කේ අම්මා. සංගීත්ගේ මේ ගමන ගැන අම්මා සතුටෙන් නේද ඇත්තේ? ඔව් අම්මා හැමතිස්සෙම මට ආශිර්වාද කරනවා. මගේ දියුණුවට එයා මඟ පෙන්වනවා. මගේ ජීවිතේ අම්මා තමයි. මං මේ යන ගමන ගැන අම්මා ඉන්නේ ගොඩක් සතුටෙන්. සංගීත්ගේ හැකියාවට ශේෂ්ත්‍රයෙන් ලැබෙන තැන ගැන සතුටුයිද? මට ඇත්ත ජීවිතේ මං වගේ විහිළු තහළු කරගෙන ඉන්න චරිත ලැබෙනවා. ඒ අතර සක්කාරං කෙලිනාට්ටේ පොඩි නිල්ලමගේ චරිතය වගේ වෙනසක් කරන්න පුළුවන් චරිත ලැබෙනවා. මම හරි මාසයි හිනා වෙලා වැඩ කරගෙන ඉන්න. මට කරන්න ලැබුණු වගේම ලැබෙමින් තිබෙන දේවල් ගැන සතුටුයි. සංගීත රංගනයේදී ඕනෙම අභියෝගයක් බාර ගන්න කැමති කෙනෙක්ද? ඔව් ඕනෙම දෙයක් කරනවා. හැබැයි ඒ දේ කරලා සාර්ථකත්වයක් තියෙනවද කියලා බලනවා. මට කරන්න පුළුවන් දෙයක් නම් මම කරනවා. වෙනස් වෙනස් දේවල් කරන්න මම කැමතියි. සංගීතගේ පොඩි පෙනුම නිසා රංගනයේ සමහර දේවල් අහිමි වෙනවත් ඇති නේද? ඔව් මම කොටයි. රැවුල එහෙම කැපුවහම පොඩි පෙනුමක් තමයි තියෙන්නේ. ඒ නිසා මට එක වගේ වයස් සීමාවක චරිත තමයි කරන්න ලැබෙන්නේ. සංගීත ඔබට මේ ශේෂ්ත්‍රයේ යහළ මිත්‍රයෝ ඉන්නවද? කොළඹට ආවට පස්සේ මට යාළුව පිරිසක් හැදුනා. ඒ අතරේ කලාවේ ඉන්න අයගෙන් ගයාන් දෙවුනක කැලුම් ශ්‍රී තමයි වැඩිපුරම ආශ්‍රය කරන්නේ. යාළු මිත්‍ර ආශ්‍රයේදී බැට කන්නුන අවස්ථා ඇති නේද? අම්මෝ සෑහෙන තියෙනවා. ඒවනම් කියන්න බැරි තරම් කියලායි ඔහු අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.